ආශිර්වාද නෝඩුව ලැබේවා. අද පොසොන් මාසේ 10 වෙනිදා මේ ජීවන ජලධාරාවේ 161 වෙනි වතුර බිඳුවයි. අපි දන්නවා මේ වෙනකොට නේද අපි ස්වර්ග රාජ්‍යයට යන්නේ ඇත්තටම විවේකයකට. ඒ නිසානේ දේව වචනේ කියන්නේ විස්රාම ස්ථානයට අපි ඇතුල් වෙනවා කියලා. මේ පොළොවේ බොහෝ පීඩා විඳලා පාපයත් එක්ක සටන් කරලා ජයගත්තා වූ සෙනගට හොඳ විවේකයක්. ඇත්තටම හොඳ නිවාඩුවක්. ඒ නිසා තමයි ස්වර්ග රාජ්‍යයට ගෙනියන්නේ උන්වහන්සේ අපිව. ඊට පස්සේ ඉතාම හොඳ විවේක කාලයක්, විස්රාම කාලයක්. ඒ තමයි විස්රාම ස්ථානේ. විස්රාම ස්ථානේ අවුරුදු 1000ක් ගත කරනවා. ඊට පස්සේ නැවත අපි දැක්කා අලුත් පොළවට එනවා කියලා. දැන් අපිට හිතෙනවා මෙතෙන්දි විස්රාම ස්ථානයකට යන්න ඉතින් පොඩි කාලයකට පොඩි විවේකයක් ගන්නනේ. ඇත්තටම ඔව්. අවුරුදු 1000 කියන්නේ කොහොම කෙටි කාලයක්? සදා කාලයත් එක්ක සංසන්දනය කරනකොට අපට මේක දැනෙන්නේ දිග කාලයක් කියලා මේ පොළවේ ජීවිතේ බොහොම කෙටි නිසා. උපරිම 100ක්නේ අවුරුදු. එතකොට 100යි 105යි ඔය වගේ උපරිම 110 120 දක්වා ගියොත් බොහොම කෙටි කාලයයි. ඒක එක්ක සංසන්දනය කරනකොට නම් ඇත්තටම ඔව් අවුරුදු 1000 දිග කාලයක් 1000 ගුණයක්නේ. හැබැයි ඒක නෙවෙයිනේ අපේ ආයු කාලය. උන්වහන්සේගේ සැබෑම නැත්තම් ඒ පළවෙනි නිර්මාණය උන්වහන්සේ නිර්මාණය කළේ සදා කාලයට. එතකොට සදා කාලයට ජීවත් වෙන පිණිසම වූ මිනිසයා තමයි මේ පාපයට වැටුනේ. දැන් ඒ නිසයි මේ යුද්ධ කරන්න සිද්ධ වුනේ. යුද්ධෙන් ජයගත්ත නිසා. ඊට පස්සේ හොඳ විවේක කාලයක්. විස්රාම ස්ථානයකට අපිව ගෙන යනවා. ඒ අවුරුදු 1000 කියන්නේ ඉතාම කෙටි කාලයක් සදා කාලයත් එක්ක සංසන්දනය කරද්දී. 1000ක් අපි ජීවත් වෙලා සදා කාලය ගත කරන්නට ඔන්න අපි එනවා අලුත් අහස යට අලුත් පොළොවට. අපි කතා කරන්න යන්නේ ඒ පොළවේ ජීවිතේ කොයි වගේද. අපි දැක්ක කාරණා කීපයක් දෙවියන් වහන්සේම වුන් සමග වඩිරසේක, ඒ වගේම උන්වහන්සේම වුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනසේක, තවදුරටත් හැඬීම, වැළපීම, දුක, වේදනාව, ඒ විතරක් නෙමේ මරණයවත් තවත් නැත. මේක තමයි අලුත් පොළවේ තත්ත්වය. ඇත්තටම මේක නේද උන්වහන්සේගේ මූලිකම සැලැස්ම. බලන්න අපි නැවත ආපහු එතෙන්ට යන හැටි. නැවත ඒ පළවෙනි සැලැස්මට උන්වහන්සේ අපව ගෙනියන ආකාරය බලන්න. හරි. දැන් ඊළඟට අපිට සමහර ප්‍රශ්න තියෙනවා. දැන් මේ අලුත් පොළවට ආවට පස්සේ අපි කොහෙද ජීවත් වෙන්න යන්නේ? අපිට ගෙවල් තියෙනවද? ඒ ගෙවලුත් මේ වගේද? ඒ වගේ AC තියෙයිද දන්නේ නැහැ. එතකොට ඒ බස් තියෙනවද? අපි කන්නේ මොනවද? ගොඩාක් ප්‍රශ්න අපිට තිබුණා. අපි දැන් අද ඒක පොඩ්ඩක් බලන්න යනවා. ඔබේ අතේ තියෙනවා නම් දේව වචනේ අපි කතා කරන්නේ මේ අනාගත වක්තෘතුමා යසායා කියන අනාගත වක්තෘතුමා හරහා ස්වාමින් වහන්සේ දුන්නා වූ අනාගත වාක්‍ය සම්පූර්ණ වීම. අපි දැක්කා එළිදරව් පොතේ බලනකොට මේ කොච්චර ලස්සනට මේක සම්පූර්ණ වුණාද කියලා. නැවත වතාවක් අපි යනවා යසායා අනාගත වක්තෘතුමා ළඟට. මොකද මෙතනදි තමයි උන්වහන්සේ මේ අනාවැකිය. එහෙමත් නැත්නම් ඉදිරියේ සිද්ධ වෙන්න යන්නා වූ කාරණා උන්වහන්සේ එළිදරව් කළේ. අපි එතෙන්ට යමු. යසායා පොතේ 65 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ අපි කියවමු. මේ බලන්න මෙතන කියනවා ඔව්හු ගෙවල් ගොඩ නගාගෙන එහි වාසය කරන්නෝය. මිදිවතු වවා එහි පල කන්නෝය. වව්. ඔව්හු ගෙවල් ගොඩ නගා එහි වාසය කරන්නෝය. අපි අලුත් පොළවට ගියාම අපි ගෙවල් ගොඩ නගා ගන්නවා. ඒ ගෙවල් ගොඩනගා ගන්නවා කියනකොට එකිනෙක කෙනා එකිනෙක විදියට ගෙවල් හදා ගනීවි. හැබැයි හැම කෙනෙක්ම ගෙයක් හදා ගනීවි. සමහරට මේ ආත්මික පවුල් අපි එකට ජීවත් වෙවි. දැන් මම දකිනවා මෙහි කවුරුත් නැති අය වැඩිහිටියෝ විශේෂයෙන්ම දරුවෝ ඒගොල්ලන්ව වැඩිහිටි නිවාසවලට ගිහින් දාලා ඉන්නවා. එතකොට ඒගොල්ලන් තනිය මේ කාලේ දුකෙන් ගත කරනවා. අන්න මට හිතෙනවා මෙන්න මේ බඳු තනි වුණා වූ අය එහෙින්ට යන එකක් නැහැ. මම හිතෙනවා මේ ආත්මික පවුල් අද මේ පොළවේ තනි වෙලා සුසුම්ලන අය මම හිතෙනවා එක පවුලක් විදිහට එකට ගේක ගොඩ නගාගෙන ජීවත් වේවි කියලා. මොකද ආත්මික පවුලක තියෙන වටිනාකම සහ වැදගත්කම ඒකයි.
මේ පොළවේ අපේම දරුවෝ අපේම වැඩිහිටියෝ අපේම ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ අපේම සහෝදර සහෝදරියෝ අපවත් ඇහැරලා යනවා. ඒක අමාරු කාලයක් වෙනවා. හැබැයි ආත්මික පවුල එහෙම අතහරින්නේ නැහැ. මේ අතහරින පවුල් සම්බන්ධතා තියෙන්නේ මේ පොළවට විතරයි. සීමා වෙච්ච සම්බන්ධතාවයන්. ඒ සීමා වෙච්ච සම්බන්ධතාවයන් එක අපි හියන්නේ නැහැ. එහි යන්නේ අලුත්ම ආත්මික පවුලක් එක්ක. ඒ තමයි ඔබයි මමයි. ඒ පවුලේ සමාජිකයෝ ඔබයි මමයි. ඉතින් එතන වැන්දබෝ තනිවෙන්ට යන්නේ නැහැ. වයස්ගත දෙමව්පියෝ දරුවෝ අතහැරලා දාලා ගියපු අය එහෙ මේ මහලු මඩම් එහෙම නැත්තම් වැඩිහිටි නිවාස තියෙන්ට යන්නේ නැහැ. මේ තාත්තලා මේ අම්මලා දරුවෝ සමග මේ ආත්මික දරුවන් සමග එකට ජීවත් වෙන්න යනවා. ඒ වැන්දඹු කාන්තාවන් තවත් සහෝදරියන් ඉන්නවා මේ පොළවේ දැන් ආත්මික පවුල තුල. සහෝදරියන් සහෝදරයන් එක්ව එකට ගෙවල් ගොඩනගාගෙන වාසය කරන්න යනවා. මොන තරම් අලංකාරද? ඒකයි කිව්වේ දුකක් වැළපීමක් හැඬීමක් නැහැ. එහෙත් තනි වෙලා තනියම පුංචි පැලක් අටවගෙන ඉන්න වෙනවා නම් ඒක දුකයි. හැබැයි බයිබලයේ පැහැදිලිව කිව්වා වැළපීම දුක වේදනාව හැඬීම තවත් නැත. එහෙනම් තනිකම ඇත්තේ නැත. ආත්මික පවුල එකට ඉන්න යනවායි. ඒ නිසයි මම නිතරම ඔබ උනන්දු කරවන්නේ මේ පොළව තුල ආත්මික පවුල එකට ජීවත් වෙන්න කියලා. හරි, තව දෙයක් එතන කියනවා. ඔව්හු මිදිවතු වවාගෙන එහි පල කන්නෝය. අපි ඉතුරු ටික හෙට කතා කරමු. එතෙක් ලෑස්ති වෙලා ඉන්න ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා.